මමනේ මේ චීත්තා දෙන්න ඕනේ. ඔයයි සුදු මත්ත චීත්තා දෙන්න ඕනේ හොඳේ. මෙච්චර දවසක් මට බොරු කරාට. මගේ අදරෙත් එක සෙල්ලම් කරාට. එහේ උදේකටම ඔය තමයි වග කියන්න ඕනේ. මං දුක් වෙන්නේ නැහැ මැරෙන්න. මොකද මං ඇත්තටම ආතරේ කරානේ. ඒක නිසා මමනේ මේ චීත්තා දෙන්න ඕනේ. ඔයයි චීත්තා දෙන්න ඕනේ. හරිද? මෙච්චර දවසක් මටනේ බොරු කරේනේ. සතුටින් ඉන්නකෝ. ගොඩක් දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ. ජීවිතේ විපාක කරානේ. හරිද? FB ලයිව් එන්නේ උනේත් ඔයා නිසා. හරිද? මේ මම දැක්ක පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒක නිසා මේ ඔයාට SMS වලට මගේ සල්ලි වමනා වුණා නා කියන්න තිබ්බනේ නේ. කොරුවට ආදරේ ආදරේ කියලා රඟපාන්න නැතුව මේ මමනේ මේ චීත්තා දින්න ඕන ඔය චීත්තා දින්න ඕනේ. අනිත් එක මේ ලෝක රටේ මිනිස්සුන්ට හොවමයි නැති වැරදිනේ කියලා තියෙන්නේ. ඔයගේ හිත දන්නවා. ඔයගේ අම්මා දන්නවා. ඔයගේ තාත්තා දන්නවා. ඔයගේ සහෝදරයෝ දෙන්න දන්නවා. ගමේ මිනිස්සු දන්නවා මං ගැන. ඒ ඇති හොඳටම. ආත් ඔයාට ඕන තරම් බොරු කියන්න. හරිද? කමන්නේ. මට කියලා කිසිම දෙයක් ඉතුරු කරේ නැති උනාට ගොඩක් පිං. මගේ චරිතයටත් අවසානට කැරලක් මෙහෙම කරානේ. මං දුක් වෙන්නේ. මං අදටත් සතුටු වෙනා. මං අවංක ආදරේ කරපු එකට. ඔයාට පුළුවන් විදියට ඔයා ඉන්න. අපේ ගෙදර එන්න. අනිවාර්යෙන් මෙන්න වෙයි ඔයාට හොඳේ. අපේ ගෙදර ඉන්න. බලන්න ඉන්න. මාව බලන්න ඉන්න. මගේ ජොබ් එක නැති කරා ඔයා. මගේ සතුට නැති කරා. මගේ හැමදේම ඔයා නැති කරානේ. මට වැඩක් නැහැ ඔයා වැඩිකාරී කියලා ලෝකෙට ඔප්පු කරන්න. ගොඩක් දුකයි. ගොඩක්ම දුක. මට දැන් අංගි කෙනේ පෝස්ට් එකක් එවලා තිබ්බා. ඔයා දාලා තිබ්බේ. ඒක දැක්කට පස්සේ ගොඩක් දුක හිතුණා. ජීවිතේ මෙපා කරේ ඔයානේ. සතුටින් ඉන්න ඕනේ. මේ කතා කරන්නේ අවසාන පාර වෙයි. ඔයා එන්න අපේ ගෙදර හොඳේ. කුරුණෑගල එන්න දන්නවනේ. ඇඩ්‍රස් එක දන්නවනේ. එන්න. මට ඉන්නේ මගේ අම්මා විතරයි. අම්මයි මල්ලිලා දෙන්නයි. චමයි සීයයි. එහෙම මිනිස්සුන්ට දුකක් හිතෙයි. ඔයාට නම් හිතපපුවක් නැති හින්ද දුකක් දැනෙන එකක් නැහැ. මං හම්බ කරපු හැම සතේම වියදම් කරේ ඔයාට කියලා ඔයා දන්නවා. ඔයාලා ගෙදර අය දන්නවා. ඔයයි හිත දන්නවනේ. ඒක නිසා මං මැරුණත් මගේ පවුලයට දුකක් හිතෙයි අනිවාර්යයෙන්ම. ආලෝක නංගිට දැනේ දුක. ඔයයි නංගි ගෙෆියා එකත් කැඩුවනේ. ඔයයි යාළුවා නිසා යාළුවා නවත්ත පන් කිව්වට පස්සේ ඇසන්න කෙල්ල ගෙෆියා එකත් එකතු වෙලා කැඩුවනේ. හරියන්නේ නැහැ. ගිහින් බලන්න ජනප්‍රිය පස්සේ. මගේ ජීවිතේට මං හානියක් කරගන්න ඔයා නිසා විතරයි හොඳේ. එකත් හොඳට මතක තියාගන්න. සතුටින් ඉන්න. පෝස්ට් එක දැම්මට ගොඩක් පිං හොඳේ. ඔයා කොයි වගේ චරිතයක්ද කියලා මං දැන් වටහා ගත්තා. මං මට ඉන්න බෑ. මොකද මං තමසට ආදරේ කරානේ. මට කොයි හරි ගියොත් එහෙම මතක් වෙනවා. මොකද පොරොන්දු කියලා කෝටියක් දුන්නනේ. පොරොන්දු හැම එකම මතක් වෙනවා. ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. මොකද මිනිස්සු දම්මලානේ මේ පෝස්ටර් කට් අවුට් දැම්මේ. ඒ නිසා ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. කෙල්ලෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නැත්නහත් කරේ ඔයානේ. මේ කමන්නේ දුකක් නැහැ. සතුටින් ඉන්නකෝ. බලන්න ඉඳලා බලන්න මම වගේ කෙනෙක් ආදරේ කරන්න හම්බෙයිද කියලා. ලබන ආත්ම නෙමෙයි මේ ආත්මෙත් මං ඔයාගේ ජීවිතයට ආවේ පසුතැවීමකින්. අනික මන්නේ නෙමෙයි ඔයාගේ පස්සෙන් ආවෝයි මගේ පස්සෙන් ආවේ. එකත් හොඳටම ඔයා දන්නවනේ. මේ දැන් බොරුවට ලෝකෙට මේ ලැජ්ජාවට බොරු චෝදනා මට දානවනේ නේ කෝටියක් විතර. ඔයා එවුව මැසේජ් වොයිස් මැසේජ් හැම එකක්ම කෙනෙක් ගාව තියෙයි. මම මැරුණත් ඒ මනුස්සයා ලෝකයක් ඉස්සර ඔප්පු කරයි ඔයා වැරදිකාරයි කියලා. ඒ නිසා මට කිසිම දුකක් නැහැ. මට තියෙන එකම දුක ඔයා වගේ කෙනෙක්ට ආදරේ කරලා මම හිතා හිටියේ හැම නොවට උවමනා වුණේ SMS ගන්න විතරයිනේ. මගේ සල්ලි වලින් ඔයාගේ වැඩ කරගත්ත විතරයි. අද ඔය රිද්දක් යනකන ඔතන ඉන්න මන් නිසා. කමන්නේ ගොඩක් දුකයි හොඳේ. මේ චීත්තා දින්න ඕනේ මම නෙමෙයි. ඔයා චීත්තා දින්න. මේ මගේ අම්මට දුකක් හිතෙයි. අනිවාර්යෙම හිතෙයි. මගේ ආච්චි අම්මනේ පුංචි කාලේ ඉඳන් හැදුවේ. ඒ මනුස්සර දුකක් හිතෙයි. කරන්න දෙයක් නැහැ. ඒුණාට මම ලෝකයක් ඉස්සරහා ඔයා නිසා අන්තිම පහත්තත්වෙට වැන්නානේ. ගෙදරට මං මගුල් කතා කරගෙන මිනිස්සු එනකොට ඔයා නිසා මගේ නමට හිටන් මං කැත කරගත්තා. ඒව ඔයා හිටන් දන්නවනේ නේ. හරිද? දුකයි. කරන්න දෙයක් නැහැ. ඇත්තටම ජීවිතේ එපාම කරේ ඔයා තමයි. ඉඳලා බලන්න කොහොද මං කොහෙ හිටියත්. අනිවාර්යෙන්ම
බලනවා ඔයාගේ ජීවිතේ හරියනවද නැදි නැති වෙනවද කියලා. මම උපිය රප්පව හම්බ කරේ පැය ගාණක් හිටගෙන. ඒක උඩින් දෙයියෝ දන්නවා. මම දන්නවා. මං කාගෙන්වත් කඩා වඩාගෙන නෑ. ඔයා අතේ බඳින වොච් එක පවා මම ඔයාට හෙව්වේ. අන්තිමේට ඔයා ඔහොම තිරිසන් කතාවක් කියයි කියලා ජීවිතේටවත් හිතුවේ නෑ. ලෝකයේ කිසිසරා මගේ නමට චරිතයට ආදරයටන කැල්ලක් කරේ. ඉතලා බලන්නකෝ. හරියයිද කියලා. දුකයි. දැන් මං කෝල් එකක් ගන්නකොට ඔයාම කටහඬ ඇහිච්ච ගමන් මම බ්ලොක් කරානේ. ඒක. කමන්නේ. ඔයාල දැන් පෝසත් ගෑන්ලාමෙක් හම්බෙලා ඇති සමහර විට. මේ එක එක කට්ටියගේ පෝස්ට් දානවා මං දැක්කා. මම බ්ලොක් කරලා තියෙන ඒත් මට ඔයාව පෙන්නනවා. මේ ඒ ෆොටෝ දකින්නකොට මට එන වේදනාව දන්නේ මම විතරයි. මොකද මං ඇත්තටම ආදරය කරපු නිසායි. අම්මා ගෙදර නැහැ. ඒක නිසා මට අම්මට අවසාන පාටවත් කතා කරන්න බැරුණා වනිසා හරිද? මේ ප්‍රසාව නැති කරගත්තා. මගේ සහෝදරයෝ නැති කරගත්තා. මගේ යාළුවෝ නැති කරගත්තා. හැමදේම මං වනිසා නැති කරගත්තා. අන්තිමට ඔයත් නැති වුණා. අන්තිමේට සිතුම් අයියා පව මට වැරද්ද පැටවුවේ. ඔයාලගේ ගෙදර හැමෝම දැනගත්තනේ මගේ FIA එක ගැනනේ. මං කොයි වගේ කෙනෙක්ද කියලාත් ඔයාලගේ ගෙදර හැමෝම දැනගත්තා. පාන්දර මං පැය 12ක් වැඩ කරලා ඇවිල්ලා ඔයාව මෙහෙ වෙලාවෙන් පාන්දර 12:00 ගෙදර එන්නේ මම වැඩ කරලා ඇවිල්ලා. ඒත් ඇහැරලා ඉඳලා ඔහෙ වෙලාවෙන් හරියට පාන්දර 4ට මං නැගිට ඕනනේ. හැමදාම ප්‍රැක්ටිස් කරන්න සුදු මහත්තයා. ටාගට් දිනන්න ඕනේ, ඩ්‍රීම් ස්ටාර් වෙන්න ඕනේ. එච්චර ලොක් කැප කිරීමක් කරේ අද නේද? එච්චර ලොකු දේවල් කරේ වාට ආදරේ නිසානේ. අන්තිමෙන් ලෝකයක් ඉස්සරහා මම මගේ නම හැමදේම ගැත කරානේ. මං ගොඩක් දුක් විඳලා හැදිච්ච කෙල්ලේ. පුංචි කාලේ නම් මැටි ගේදරක දුක් විඳේ. ඒ හැමදේම වාදන්න. ඒ හැමදේම දැන මං යාළු වෙන්න බෑ කියද්දි මගේ පස්සෙන් ඇවිල්ලා යාළුණා. අන්තිමෙන් මගේ නමට පව කැත්ත නාමයක්ම ගෑවනේ. මම ජීවිතේ විපාක කෙරෙව්වා. මම වාගේ මේම කරලා රුපියලක් කරන්නේ. ඒත් ඔයාට මම හැමදේම දන්නනේ නේ. කමන්නේ ලෝකෙට බොරු කෝටියක් කියන්නේ. ඒත් හෘද සාක්ෂිය කියලා දෙයක් තියෙනවනේ. මම මැරුණත් ඔයා අනිවාර්යෙන් මේ දේ විඳවයි. අනිවාර්යෙන්ම විඳවයි. විඳවන්න ඕනේ. මොකද මම බොරු කරන්නේ. පුංචි කාලේ ඉඳන් මාව හැදුවේ ආච්චිම. ඒක මනුස්සර දුකයි හිතේ. මොකද තාත්තනේ තුම මෙච්චර අතපය නොකඩ හැදුවා. සමාන විටමයි මූණක්වත් බලා ගන්න බැරි වෙයි. හරිද? කමන්නේ. ගොඩක් දුකයි කියන්න කෙනෙක් නැ මේ දවස් ටියේ නොකා නොබී මම බොහොම අමාරුවෙ හිටියේ. දැන් මාසෙක විතර වෙනවනේ. නිකමට කෝල් කරලා ඇහුවනේ නෙතුමියා කොහොමද ඉන්නේ? හොඳින්ද ඉන්නේ? සති ගානක් හොස්පිටල් එකේ හිටියා. ලේමම්නේ ගියා බෙහෙත් පෙතිබීලා. අන්තිමට ඒකත් බොරුවක් වුණා. හමන්නේ මං අයන් ඉඳන් කරපුවා කියන්න ඕනේ නෑ වාට. ඔයාගේ හිත දන්නවා. ලෝකෙට බොරුකාරයෙක් කරලා ඉවරයි. වීඩියෝ එක කරන්න ආවෙත් ඇත්තරම මේ ගොඩක් හිතේ අමාරුවේ. මං ජීවිතේටවත් ලයිව් එකයි ඇවිල්ලා නෑ. ජීවිතේටවත් FB මෙහෙම යූස් කරලා නෑ. ජීවිතේටවත් ෆෝන් එක යූස් කරලා නෑ. මෙහාවට පස්සේ තමයි ඔයා හම්බුනාට පස්සේ තමයි ෆෝන් එක යූස් කරන්න ගත්තේ. අන්තිමේට ෆ්‍රේක් account හදලා මම මටම මැසේජ් කරගත්ත කිව්වා. මගේ අම්මගේ ෆෝන් එකේ තියෙන ඔයා එවපු හැම දෙයක්ම. මගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම. ආලෝක නංගි ගාව තියෙන හැම දෙයක්ම. ඔයාගේ හදවතේ තියෙන හැම දෙයක්ම. ඔයාට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මං කරේ බොරුවක් කියලා. ගොඩක් දුක හිතුනේ මේ මට ඕකිමේ කියලා මැසේජ් කරා. මට එහෙම වෙලා මද්දි මගේ දෙමාපියන්ටත් වඩා මගේ සහෝදරයන්ටත් වඩා මගේ හැමුදුනේ ඔයාලගේ පවුලේයි පිළි අරගෙන හිටියේ. අදහන දෙයියොන්ටත් වඩා ඔයාලගේ අම්මා තාත්තා සහෝදරයෝ දෙන්න ඔයා අදහගෙන හිටියේ. අම්මා කිව්වා ඔය පැත්තෙන් ඇස්සරපු පූස් පැටියෙක්වත් පුතේ ගේන්නේ නැහැ. ඔක හරියන දෙයක් මේ නතර කරපන් කියලා. ඒත් ඇහුවේ නැහැ. මම යන්නේ යනකොට හැඩුවනේ. ඒ සේරම ඔය අදී ඉන්න තැනට එන්න ඕන නිසා කරපු මායම් විතරයි. ඔයා හරි හමන් කෙරෙන්න ඔය අතේ බැලා ඉන්නව නේද? රතුපාට වොච් එකක්. ඒකත් මං ඒ වොච් එකනේ. ඔයාලට පුළුවන් දේව නැහැ කියලා ඔප්පු කරන්න. ආදරෙන් මං හැමදේම ඔයාලට දීලා තියෙනවා. මට මෙහෙම කියලා ටොෆි එක දෙයක්වත් දීලා නැහැ. බලන්න මං වගේ කෙල්ලෙක් හම්බෙයිද කියලා. මං දුක් වෙන්නේ ජීවිතේ නැති කරගත්තට. මොකද මං ආවන්කෝ ආදරේ කරා. ආදරත් ආදරේ. රැවට්ටුවට මං දන්නේ නැහැ ඒක. මේ
ගොඩක් දුකයි ආදරය කරපු කෙනා මේ වගේ මගේ චරිතයට මෙහෙම දෙයක් කරා කියද්දි ගොඩක් දුකයි. කල්ලුත් මම වාට වඩා ප්‍රසිද්ධ කෙනෙක් එක්ක යාළු වෙලා හිටියේ කොහොම හොඳින්ම දන්නවා. අරුමතර මේ අයියා මට උඹවත් කියලා මැසේජ් කළා නෑ. එයා තින් බලනකොට ඔයා ඔය අද ඉන්න තැන බලනකොට මේ මොකෙද්ද කියලා හිතෙනවා. ඒ වුණාට මං ආදරය කරේ ඇත්ත මං ඒ අයියට ආදරය කරේ නෑ. ඒ අයියා මනුස්සකමට මගේ අතින් වැරද්දක් වුණේත් නෑ. ඒ අයියට ඒ අයියට මාව ගැළපෙන්නේ නෑ කියලා හිතුණා. එයා ගියා. ඒත් මං ඔයා කියන හැම දෙයක්ම කරා. අකුරන් නෑර හැම දෙයක්ම කරා. අන්තිමේට මගේ පිටින් වැරදි දාලා ඔයා ගියා. ඔයා සුදු නෑ දැන්. එතකොට මම තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ. මම ඔයාට කතා කරලා තියෙන්නේ. මම ඔයාගේ පස්සෙන් ඇවිල්ලා යාළු වෙලා තියෙන්නේ. මම ෆ්‍රේක් එකවුන්ට් හදාගෙන මේව කරලා තියෙන්නේ. එතකොට ඔයා කතා කරපුවා, මැසේජ් කරපුවා, ඒ හැමදේම බොරු. ඔයා මට ආදරේ කරලා තියෙන්නේ බොරු. එතකොට මම මෙහෙ ඉඳන් ඔයාට කතා කරපුවා. මං මේ එවපු දේවල් ඒවත් බොරු. එතකොට ගමේ මිනිස්සු මාව අඳුරන්නේ නැහැ. කමන්නේ උඩ ඉන්න දෙයියෝ දන්නවා. මම වැරදි නැහැ කියන මං දන්නවා. අද කෝටියක් බොරු කියයි ලෝකෙට සතුටු වෙන්න. මේ වෙන කරන්න දෙයක් නැහැ. සතුටි වෙන්න. වෛර කරන්නේ නැහැ. මොකද මං ආදරේ කරානේ. මං අදටත් ආදරේ. වෛර කරන්නේ නැහැ. දුකයි. ගොඩක් දුකයි. ජීවිතේරුවත් හිතුවනේ මෙච්චර ලොකු දෙයක් කරයි කියලා. මෙච්චර ලොකු බොරුවක් කරයි කියලා. අනික කෙල්ලෙක්ගේ ජීවිතයක් මේ තරම් සෙල්ලම කරගන්නේ කියලා ජීවිතේරුවත් හිතුවේ නැහැ. කමන්නේ තව කෙල්ලෙක්ට හරි ආදර්ශයක් වෙන්නේ. මං ඔයත් එක්ක කොහොමද හිටියේ කියන්නේ මම දන්නවා. මට කොටින්ම වෙන පිරිමික් වමනා නැහැ. මට වෙන පිරිමික් ගන්න බැරිකමකුත් නැහැ. යන්න බැරිකමකුත් නැහැ. මට මං තමුසට ආදරය කරපු විදිහ දන්නේ මම විතරයි. ඒක ඔයා දන්නවා. මේ කමන්නේ සතුටින් ඉන්න හිතලා බලන්න. අයවලේ මලගෙදර එන්න. මලගෙදර එන්න පුළුවන් හැමෝම එන්න. පුළුවන් හැමෝම ඇවිල්ලා බලන්න. මං රවීන් තරුක වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා ඇවිල්ලා බලන්න ඇස්ද. ඔයා ලංකාව හිටියට මම මෙහෙ ඉඳලා හැමදේම ඔයා වෙනුවෙන් කරා. ඔයා වෙනුවෙන් රීලෝඩ් එක පවා මං ඔයාට මගේ සල්ලි වලින් නේද වඩ දැන් එක රුපියලක් වතුවාගේ අති වියද වුන්නේ. මට කියන්න ඕනේ කරපු දේව. ඔයා මෙච්චර පහත් කොල්ලෙක් කියලා මම දැන හිටියේ නේ. උනන මගේ ආදරය වංකයි. මට ඉන්න බෑ. මොනවා කරන්නද? මට ඉන්න බැරි නෑ. මට නිින්ද යන්නේ. කන්නේ හිතෙන්නේ නෑ. වැඩක් බලක් කරන්න හිතෙන්නේ නෑ. එක එක මනුස්ස හොයාගෙන අදටත් එක එක වචන කියදි මගේ හිතට අවුල්. මම දන්නවා. සතුටින් ඉඳලා බලන්නකෝ. ආයෙ නෙතුම කියලා කෙනෙකු ආයෙ ජීවිතේට එන්නේ නෑ. ප්‍රොමිස්. මේ මෙච්චරම තමයි ආයේ ඉති හුස්ම වැටෙන්නේ නැහැ. සතුටින් ඉඳලා බලන්න. අම්මරයි අපච්චිටයි එදා වගේම අදටත් ගොඩක් ගෞරව කරන, ගොඩක් පණයලා ආදරය කරන. වයි පුතා වෙනුවෙන් මොකක් හරි වැරද්දක් කියුණා නම් සෝරි අම්මේ. එදත් අම්මා කියලා කතා කරලා අදත් එයාට අම්මා කියලා කතා කරනවා. සිතුම් අයියට, දිලාන අයියට, හන්සියක් අර මේ හැමෝටම ආදරේ. රවින් මගේ ජීවිතේ වෙන මොන දේ කරත් මම ඔයාලට වෛර කරන්නේ නැහැ. බලන්න ඔයාලගේ පුතා හරිද කියලා විතරක් බලන්න. අද ඔයාලා ගෙදර ගෑල්ලාමයි හිටියනම් මේ මට වෙලා තියෙන දෙයට ඔයාලා කොහොමද හැසිරෙන්නේ කියලා ඔයාලම චුට්ටක් හිතලා බලන්න. එච්චරයි කියන්න තියෙන්නේ. රවින් යන ගමනේ කෙටි. සල්ලි පස්සේ යනවනේ. ජනප්‍රිය පස්සේ යන ගිහින් බලන්න රවින්. කෙටි බොහොම චූටි ගමනක් තවාට යන්න තියෙන්නේ. මිනිස්සුගේ හිත දිනා ගන්න නැතුව මිනිස්සු රවට්ටලා තියා ගන්නවනะ කවදාවත් ඒ ජනප්‍රියතාවයත් සල්ලිවත් රැඳෙන්නේ නැහැ. අද ආගාව තියෙන සල්ලි හෙට ගන්නෙක් ගාව තියෙන පුළුවන් ඊට වඩා. අවංකව ආදරය කරමු නිසා කියන්නේ. කෙල්ලෙක්ට ආදරය කරනවා නම් අවංක හිතින් ආදරය කරන්න. අනිත් එක තමයි ඔයා වගේ මං හැසිරුන්නේ. මම මාත් එක්ක ආදරේ කතා කරනකොට අනිත් අතින් තව කෙල්ලෙක්ට මැසේජ් කරන වගේ චරිතයන්නේ. මං එහෙම කරලා නැහැ ජීවිතේටවත්. කරනවා නම් එක්කෙනෙක්ට ආදරේ කරන්න. පණ ඇරලා. මොකද ඔයාටත් අම්මෙක් ඉන්නවා. මේ ඉනිසා පණ ඇරලා කෙල්ලෙක්ට ආදරේ කරනවා නම් එක්කෙනෙක්ට ආදරේ කරන්න. හැම කෙනාටම ජීවිතේට ආදර්ශයක් වෙයි. මැරි කරකම් කොල්ලෝ කියන ජාතිය නම් විශ්වාස කරන්න එපා. කීයක්වත් දෙන්න යන්නත් එපා. තමන්ගේ ආත්ම කෞත්ව වෙන්නේ නැති කර ගන්නත් එපා. බොරු කියන්නත් එපා.
මගේ ගෙදෙට මගුල් එනකොට මං ඔයා වෙනුවෙන් කොච්චර බොරු කියලා ඒ මනුස්සයම ගෙවල් වලින් යවල තියනවා. මං මටම මගේ නමම කැත කරගත්තා. මගේ නම මගේ චරිතෙම කැත කරගත්තා. මට ඔයත් නෑ මට මගේ කියලා කිසි දෙයක් ඇත්තෙත් නෑ. සතුටින් ඉන්න බුදු සරණයි. ආයෙ නෙතුමි කියලා කෙනෙක් ඔය ජීවිතේ එන්නෙත් නෑ. ප්‍රොමිස්. කෝල් එකක් දීලා හරදර කරන්නවත් කෙනෙක් නැතිවේ. දවස් තුනක් යයි මෙහි ඉඳලා ඕනම් මගේ බොඩි ඩෙඩ් බොඩි එක ගේන්න. අනිවාර්යෙන්ම අපි ගෙදර එන්න. ඇවිල්ලා බලන්නකෝ ඇස් දෙක. බැලුවට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයා ඕනනම් ලෝකෙට පේන්න අඩයි. සුදු වැඳගෙන ඉඳි. ලෝකෙට පේන්න. ඒ අරනකොට මේ කරලා තියෙන බොරුවක් කියලා දැනගත්තා. සතුටින් ඉන්න රවින් හොඳේ. ඩ්‍රීම් ස්ටයිකේ මෙච්චර දුරක් ආවේ එකට සතුටු වෙන්න. මන් දන්නේ ලබන සතිය සීටෙත් වෙයිද නැද්ද කියලා. මට වැඩකුත් නැහැ. මේ සතියෙත් මං ඔයාට හොරින් කරපු වැඩ කෝටියයි. මේ සතියෙත් මට පුළුවන් විදිහට මං මැසේජ් කරා. ඒත් යාළුවෝ බෑ කිව්වා. ඒත් උංගනුත් බැනුන් අහගෙන කරා. තබන සතිය සිරට් වෙයිද දන්නේ. අනිත් එක ඔයා කිව්ව ඉන්න තැන මං පල්ලෙහාට අදින කියලා කිව්වනේ. මං ඒ විදිහ කෙනෙක් නෙමෙයි. මං පුංචි ගමක හැදිච්ච දුක කියන හොඳට දුක කියන එක කට්ට කාල තමයි අද මෙතන ඉන්න. සමහරු කියන උඹගේ රූපෙ දැක්කා මෙට්ටියක් උඩ තියලා හදපු ළමෙක් වගේ කියලා. නෑ, එක වේලක් කාලා වේල් දෙකක් බඩගින්න හිටපු කෙල්ලෙක් මං අන්න ඒ වගේ කෙල්ලේ. මගේ ජීවිතෙත් එක්කවා සෙල්ලම් කරපු එකට අර කවදාරි වන්දි ගෙවන්න වේ. සතුටින් ඉන්න හොඳේ. අනේ පුළුවන් නම් කවුරු හරි කමන්නේ මේ වීඩියෝ එක රවින්ට ෂෙයා කරන්න ප්ලීස්. අවසාන පාටිල්ලෙන් උදව්ව. කොල්ලු කියන කට්ටිය නම් විශ්වාස කරන්න එපා. පාරිසමක ඉන්න හොඳේ. මොනව කරන්නද? පුත්සන්නයි.